නැවත dpcode.lk web අඩවියට පිවිසෙන්න. Activity 1 වලට පහලින් තියෙන Start Project button එක click කරන්න. දැන් ඔයා project එකට ඇතුල් වුණා. දැන් දකුණු පැත්තේ උඩ තියෙන Remix button එක click කරලා මේ page එක edit කරන්න පුළුවන් විදිහට හදාගන්න. අද අපි හැමෝම දන්න Twinkle Twinkle Little Star poem එක අපේ web පිටුවේ display වෙන විදිහට නිර්මාණය කරමු. අපි මේ පිටුවේ ඉහලින් කලින් වගේම open angle bracket exclamation mark doc type html close angle bracket කියලා type කරනවා. ඊළඟට මං enter එකක් දීලා open angle bracket html close angle bracket කියලා type කරනවා. දැන් මේ html tag එක ඇතුලේ open angle bracket head close angle bracket tag එකක් වගේම body tag එකක් තියෙන්න ඕනේ. මම මුලින්ම open angle bracket head close angle bracket tag එක type කරනවා. ඒක ඇතුලේ මේ විදිහට open angle bracket title close angle bracket tag එක type කරනවා. මේ tag එකෙන් web page එකේ නම අපිට පේනවා. අපිට වෙනම closing tag type කරන්න ඕනේ නැහැ. මෙතනදී ඔටෝම closing tags පෙන්වන නිසා. මම title tag එකේ my poem කියලා type කරනවා. දැන් මම close කරපු head tag එකට පහළ පේලියෙන් open angle bracket body close angle bracket කියලා ලබා දෙනවා. මම දැන් මෙතන open body tag එකට පහලින් අපි poem එක type කරන්න අවශ්‍ය වෙනවා. web පිටු නිර්මාණයේදී අපිට heading වර්ග 6ක් තියෙනවා. h1 සිට h6 වෙනකල්. මම දැන් මෙතන මුලින්ම open angle bracket h1 close angle bracket කියන tag එක මේ body tag එක ඇතුලේ type කරනවා. අපි my poem කියලා h1 tag එක ඇතුලේ type කරනවා. ඔයාලට පේනවා ඇති අපි H1 tag එක ලබා දුන්නම close H1 tag එක ඉබේම නිර්මාණය වෙනවා. ඒ නිසා අපිට මෙතනදී tag එක close කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න අපි notepad වගේ text editor එකක් භාවිත කරනවා නම් අපිටම මේ tags close කරන්න වෙනවා. දැන් මම close H1 tag එක පහළ පේලියෙන් open angle bracket H2 close angle bracket කියලා ලබා දෙනවා. දැන් මේ tag එක ඇතුලේ මම twinkle twinkle little star කියලා type කරනවා. දැන් මම යනවා close h2 tag එක පහළට. අපි මෙතන open angle bracket h3 close angle bracket කියලා ලබා දෙමු. දැන් මේ tag එක ඇතුලේ මම how I wonder what you are කියලා type කරනවා. ඊළඟට මම close h3 tag එකෙන් පහළට අපි මෙතන open angle bracket h4 close angle bracket කියලා ලබා දෙමු. දැන් මේ tag එක ඇතුලේ මම up above the world so high කියලා type කරනවා. ඊළඟට මම close h4 tag එකෙන් පහලට අපි මෙතන open angle bracket h5 close angle bracket කියලා ලබා දෙමු. දැන් මේ tag එක ඇතුලේ මම like a diamond in the sky කියලා type කරනවා. බලන්න අපිට දකුණු පැත්තෙන් output එක මේ විදිහට display වෙනවා. හොඳයි. පුංචි යාළුවනේ ඔයාලට දැන් පේනවා ඇති H1 සිට H5 වෙනකල් tags වල අකුරු size එක වෙනස් කියලා. අපි H6 tag එක භාවිත කරා නම් ඒ අකුර තවත් කුඩා වෙනවා. අපි නිර්මාණය කරන web අඩවියට විවිධ මාතෘකා අපිට භාවිත කරන්න වෙනවා. ප්‍රධාන මාතෘකාව, උප මාතෘකා මේ විදිහට. මෙන්න මේ වගේ වෙලාවට අපි H1 සිට H6 දක්වා තියෙන tags වලින් මාතෘකාවට අදාළ ටැග් එක යොදා ගන්න අවශ්‍ය වෙනවා. දැන් ඔයාලා කීබෝඩ් එකේ control සමග S අකුර එකපාර ප්‍රෙස් කරලා දැනට ලබා දුන්නු ටැග්ස් ටික සේව් කරගන්න.